උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් ලොවට සපයන මංචි මෙහෙවරට අනගි සාක්ෂියකි. මේට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ජනවාරි මාසේ 11 වෙනිදා මේ දේවස්ථානයේ තිබිලා හෑන්ඩ් ග්‍රෙනේඩ් එකක් හොයාගනු ලැබුවා. ඒ දේවස්ථානයේ සේවකයන් පිරිසක් විසින් ඒ හෑන්ඩ් ග්‍රෙනේඩ් එක පිපුරුවා නම් දේවස්ථානයට හානි වෙනවා විතරක් නෙමෙයි දේවස්ථානයට පැමිණෙන මිනිසුන්ට ජීවිත හානියක් හරි සෑහෙන කාලයකට ඉස්පිරිතාලවල ළඟින්ද සිද්ධ වෙනවා. හොඳ වෙලාවට ඒ ග්‍රෙනේඩ් එක පිපුරුවේ නැහැ. නමුත් මේ ග්‍රෙනේඩ් එක එතන තිබ්බේ කවුද කියන එක පිළිබඳව විමර්ශනයක් සිදු වෙන්නටත් කලින් පොලිසියේ ලොකු අය විශේෂයෙන්ම දැන් ඉන්න පොලිස්පතිතුමා මෙතනට ඇවිල්ලා දේවස්ථානයේ සේවය කරපු දෙන්නෙකුයි තවත් එතන උදව්වට ආපු ළමයෙකුයි එතන යාඥා කරන්නට ආපු කෙනෙකුයි අනගහගෙන ගියා. අරගෙන ගියා ගිහිල්ලා ඒ අයට සෑහෙන කරදර කරලා හිරිහැර කරලා බලහත්කාරයෙන් ඒගොල්ලන්ගෙන් ස්ටේට්මන්ට්ස් ගන්න උත්සාහ කෙරුවා. එතකොට ඊට පස්සේ අපි මේ CCTV දර්ශන හරියටම විග්‍රහ කරලා බලනකොට අපි දැක්කා එදා උදේ වරුවේ එක්කෙනෙක් ඇවිල්ලා මේ හෑන්ඩ් ග්‍රනේඩ් එක තියලා යන බව සාක්ෂි හොයාගත්තා. ඒව එලිදරව් කෙරුවත් ඒ මිනිස්යාගේ මුහුණ පැහැදිලිවම දකින්නට ලැබුණත් මේ පොලිසිය ඒ පිළිබඳව අද වෙනතුරු හරියාකාර විමර්ශනයක් සිදු කළේ නැහැ. ඒ වෙනුවට තවත් එක්කෙනෙකු අල්ලගෙන ගිහිල්ලා මේක සම්පූර්ණයෙන්ම නොමග ඇරීමට මේ උත්සාහයක් දැරුවා. මේ දේවස්ථානයේ සේවකයා මේක තිබ්බයි කියලා චෝදනා කරා. මේ වගේ හරිම අසාධාරණ විදිහට පොලිසියත් රජයත් එදා හිටපු මේ කටයුත්තට සම්බන්ධ වුණා. නමුත් අද වෙනතුරු දැන් අවුරුදු දෙකක් ගිහිල්ලා මේකට මේ පිළිබඳව සාධාරණ විමර්ශනයක් විසඳු මේ කොයිම විදිහකටවත් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා අපි අදත් අහන්නේ මේ මිනිස්යාගේ මුහුණ පැහැදිලිවම දර්ශනවල තියෙද්දි ඇයි ඒ මිනිස්යාව අල්ලුවේ නැත්තේ? ඇයි ඒ මිනිස්යාට විරුද්ධව ක්‍රියාදාමයක් ගත්තේ නැත්තේ? අහක ඉන්න මිනිසුන්ව අල්ලගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ කර උඩ දාන්න හැදුවේ ඇයි? කාවද මේකෙන් හංගන්න හැදුවේ කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ අදත්. ඉතින් ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා දැන් ওই පොලිස්පති ධූරයට රජයේ කැමැත්තෙන් පත් වෙච්ච මිනිස්යාගෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ පිළිබඳව හරියාකාර විමර්ශනයක් කරන්න. මේ මිනිස්යාගේ මුහුණ පැහැදිලිවම අපි දන්නවා. ඒ මුහුණ හොයාගන්න පුළුවන්. කවුද මේ මිනිස්සයා? ඇයි මේ මිනිස්සයා මේ ග්‍රනේඩ් එකක් ගෙනල්ලා පල්ලිය ඇතුලේ තිබ්බේ? කාගේ වමනාවටද ඒක කළේ කියන එක පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් කරන්න පුළුවන් පොලිසියටත් CID එකටත්. මේ වෙනතුරු එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. වැරදිලා තේ බෝම්බේ පිපුරුවා නම් අපේ දේවස්ථානයට විතරක් නෙමෙයි එහි තේවා කරන්නට එන අයටත් සිද්ධ වෙන හානිය ගැන මේ අය කිසිම තැකීමක් දරන්නේ නැහැ කියන එක තමයි එතනින් අපිට පැහැදිලි වෙන්නේ. ඒ නිසා අපි මේ පිළිබඳව අපේ විරෝධය පළ කරන්නට තමයි මෙතන අපේ ජනතාව රැස් වෙලා ඉන්නේ. අද මේ තවමත් අපිට විමර්ශනයක් නොලැබීම ගැන අපේ විරෝධය පළ කරනවා. අද ලංකාවේ සිද්ධ වෙලා තියෙන දේ ඕකනේ. මිනිමැරුම් යට ගහනවා. දැන් වසන්ත වික්‍රමතුංග මහත්මයාගේ මරණය ගැන සාධාරණ විමර්ශනයක් සිදු වෙලා නැහැ. ප්‍රගීත් ටෙක්නලිගොඩ පිළිබඳව අතුරුදහන් වීම පිළිබඳව කිසිදු විමර්ශනයක් සිද්ධ වෙලා නැහැ. කවුද ඒවා කළේ කියලාවත් දන්නේ නැහැ. ඒ අය නිදැල්ලේ හැසිරෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැබෑ මහමුලකරුවන් කවුද කියන එක හඳුනාගෙන නැහැ. ඒවත් ඔක්කොම යට ගහනවා මේ ආණ්ඩු කරන අය. ඒ නිසා අපිට මේ ක්‍රමය පිළිගන්න බැහැයි කියන එක තමයි මේ විරෝධතාවෙන් අපි පෙන්නුම් කරන්න උත්සාහ කරන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.